ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක් වෙමින් මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගයේ දෙපස කඩිනමින් පිළිසකර කරන ලෙස ජනාධිපතිවරයා යුද හමුදාවට උපදෙස් දුන්නා. මඩු දේවස්ථානයේ ඉදිරියේදී පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට පෙර මෙම පවිත්‍රතා කටයුතු නිම කරන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළංශ වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ. මඩු චර්ච් එකට යන පාරේ මඩු චර්ච් එක කට්ටි යනකොට අල්ලගෙන ගිහින් හිරේ දැම්මොත් මොකද්ද කරන්නේ? මදු පල්ලියට ගියත් සිරිපාද ගියත් අපි යන්නේ එතෙන්ටනේ. කැබිලිත් ගියොත් යන්නේ කැබිලිත්ට. වෙන කාටද යන්නේ? එක්කෙනෙක් අල්ලගෙන වැඩක් නැහැනේ. පල්ලියෙන් ඉල්ලීමක් තියෙනවා නම් පාර අලල් කරන්න ඕනේ කියලා ඔය අමාත්‍යයන් දෙක තුන පරිසරයකත් එකතු වෙලා ඒක කරන්න. මෙතන හැප්පෙන්න වැඩක් නැහැ. දාල මේ දෙපාර්තමේන්තු තුනයි පරිසර අධිකාරියයි මන්නාරමේ බිෂප්තුමාගේ නියෝජිතයන් උයි පොලිසියයි දිසාලේකම් මුණ ගැහිලා මේ ප්‍රශ්නේ කරන්න. දැන් මොකද මේ ඔක සංරක්ෂණ ප්‍රදේශයක් කරලා තියෙනෙත් මදුපල්ලිය නිසා. වනාන්තරය අපි ආරක්ෂා කරනවා. ඒක මමත් පිළිගන්නවා. මම කියන්නේ මෙතනදී උසාවියට යන තරමට අපි ප්‍රශ්නේ ඇදගෙන යන්න එපා. විසඳා ගන්න. බෙහිති වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. We had what we call the vision statement. How the Sri Lankan Indian relationship should be. දශක තුනක යුද්ධයකට මුහුණ දීමෙන් පස්සේ මන්නාරම දිස්ත්‍රික්කයේ අද නැවත ගොඩනැගෙමින් පවතිනවා. මේ දිස්ත්‍රික්කයේ පුළුල් සංවර්ධනයක් ඇති කිරීමෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගන්න පුළුවන්. සංචාරක ධීවර වගේම පුනර්ජනනීය බලශක්තිය සඳහා මෙම දිස්ත්‍රික්කයේ ඉහළ විභවතාවක් පවතිනවා. සුළං සහ සූර්ය බලශක්තිය නිපදවන්න ඉහළ හැකියාවක් මේ ප්‍රදේශයේ තියෙනවා. එම බලශක්තිය නිෂ්පාදනය කරලා ඉන්දියාවට විකිණීමේ ක්‍රමවේදය ගැන ඉන්දියාවත් සමග සාකච්ඡා කරලා තියෙනවා. මන්නාරම නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ඉදිරියේදී ලබා දෙනවා. මන්නාරම රෝහලට අදාළ සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන්නත් කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ තියෙන වැව් ආරක්ෂා කිරීම, මල්ලතෝයේ ව්‍යාපාරයෙන් මන්නාරමට පැමිණෙන ජලය සුරක්ෂිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලකුත් අවශ්‍යයි. වසර ගණනාවකට පසු මන්නාරම සංවර්ධනයේට විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මිහිදී ජනාධිපතිවරයාට සිය ප්‍රශංසාව පළ කළා. පුතුමා මන්නාරමට පැමිණලා ගොඩාක් ප්‍රශ්නවලට විසඳුමක් දුන්නා. ඒ වගේම තව එකක් කරා ඔබතුමා අපේ TNA මන්ත්‍රීවරු මම මන්ත්‍රීවරු සියලු දෙනාටම DCC මුදල් වෙන් කරලා මන්නාරම ජනතාවට ගොඩාක් සේවාවක් කරන්න ඔබතුමා උදව් කරා. ඒ වගේම අදිසි ප්‍රශ්නවල තමයි අර චෙක් පොයින්ට් ඉෂ්‍යූ, අනිතක මන්නාරම පුත්තලම පාරවල් ඒවාස ඉක්මනින් කරන්න පුළුවන් වැඩවල. ඒ වගේම යහපාලන ආණ්ඩුව පටන් ගත්ත වැඩ දෙක තුනක් ඌමනාවට නතර කරපු වැඩ භාගයට කරලා ඒවා. ඉතින් අවුරුදු 3-4ක් අපිට මුදල් ලැබුණේ නැහැ මන්නාරම සංවර්ධනයට. මේ අවුරුදු විතරයි ලොකු මුදල් අපිට ලැබිලා තියෙනවා. ඒක ඔබතුමාගේ නායකත්වයෙන් ඒක ලැබිච්ච එක ජනතාවට ලොකුම හයියක්. මේක ගේම මඩු චර්ච් මේ ජනතාව වැඩියෙන් කැතලික් ජනතාව මන්නාරම ඉන්නවා. ඒ ප්‍රශ්න ලොකුම ප්‍රශ්නයක්. ඔබතුමා ඒකටත් සොලුෂන් හමුදාව සම්බන්ධ කරගෙන දුන්න එකට අපි අවංගේ ස්තුතිය ඔබතුමාට ජනතාව වෙනුවෙන් පුද කරනවා. බොහොම ස්තුති. රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.